්චා කරන්න බලාපොරුත්ය ෝක කුෂිකර්මාන්තය පිළිබඳව මේ පාඩම කොටස්ීපේගින් සමන්නිත වෙනවා කක්තමයි හර්ථගපලවය අනිත් කොස තමයි ජාන තාක්ෂණය ළංකොටස තමයි අයිද්‍රී ිෂිකමාන්තය අමතරව මේ පාඩම में තවත් කොට සක්තියෙනවා ශ්‍රී ලංකාවේ කුषිකරමාන්තය සඳහා තාක්ෂණය භාවිතයගෙන कार ඉතින් අද මේ පැහැලි केල මුතුළලින් මේ කොටස්ටි තමයිම මුලි වශයෙන් යොදා ගන්න ඒක වෙනි කොටස ව ර් විප්පලවේ මේ පැහදිල කිරීමතුළින් ඔොලන්ටම අද ඉදිරිපත් කන්න හොඳයි අද සාකච්චා කරන බලාපොරොත්තු වෙන්නේ පුෘෂ්කර්මාන්තය සම්බන්ධව නත ලෝක කෘෂිකර්මාන්තය සම්බන්ධව මේ කොට සෝගලන්ගේ දහතු නොවසර බූකොල විද්‍යා විෂයකොට සසතායිත් පාඩමක් වශෙන්තියෙන්න්නේද කුෂිකර්මාන්තයකහමමුගොල්ලන්ට එක පාට්ටම ඔලුවටන්නේ වගා කිරීමකෙන කාරණාව නැහැ එපමනක් නොවේ ෘෂිකර්මාන්තය කියන්නේ වගා කිරීමට අමතර සත්වපාලනයේ දීවරකර්මාන්තය වගේ හැම දෙයක් මයිතිී කෘෂිකර්මාන්තය කියනෙ පුළල් මාත්‍රක අපි කෘෂිකර්මාන්තය ගත්ත හම මිනිස්සුන්ට අවශ්‍ය ආහාරභෝග වර්ගනිෂ්පාදනය කිරීමට පම ණක්නෙරී සත්තුම් තවශ්‍ය ආහාරභෝග වර්ග නිෂ්පාදනය කිරීම සඳහා මේ කුෂිකර්මාන්තය තමයි යොදා ගැනි අමතරව දීවරකර්මාන්තය සත්තපාලනය මහාපරිමාණව වශයෙන් සුළු පරිමාවශය සිදු කරෙන හැම දෙයක්ම ලෝක පුෂිකර්මාන්තයට අයිති දේවාලගෙන පුළල් මාතෘකාවක් මේක ලෝකේ හැම මහදදීපේකම හැම රටකම් පාහි කුෂිකර්මාන්තය ව්‍ය අාතලා තියෙනවා ඒ වගේම තමයි වැතගත් ආර්ථිකට යුත්තක් බවට ප්‍රධන ආර්ථි කටයුත්තක් බවට පත්වෙලා බලමෝ කෘෂිකර්මාන්තයයි ප්‍රධාන ආර්ථි කටයුත්තක් බවට පත් වෙලා තියෙන කියල එකක් තමයි ලෝක ජන සංක්‍යාවේ වැඩිදනෙක් නිරත වන ආර්ථික කටයුත්ත වීෙන පස ගත්ත් ලොක ජන සංඛ්‍යාවට ආහාරහා පෝෂණය සපේන ප්‍රධානම ආර්ථක කටයුත්තවීම අපි මොනයම් ආහාරයක් ගත්තාත් තනිවාර එක ශාකමය පදනමක් තියෙන්ට පස ගත්තොත්ෙම ලොක වැඩි දෙන්නකු රජුවහෝ වක්්‍රවකුෂිකර්මාන්තයට සම්බන්ධ වීම වැතිගත් කාණාවක් බොහෝ රටවල සේවානයුක්තියෙන් වැඩිකොටසක් විෂිකාර්මිකකාංශවීම ප්‍රධාන කාරණාවක් ඉට පස්සේ බොහෝ රටවල විදේශ විනිමය උපේෙන ප්‍රධාන මාර්ගයක් වීම ව තමයි කෘෂිකර්මාන්තය හා යාශිත නිෂ්පාදන කර්මාන්ත සේවා විවිධ අංශ සමඟ සම්බන්ධ දීම කය තවරුටත් පැහදිිරොත් අපිගත්තු ්‍රබර ව ගාව කුෂිකරමාන්තයට අයිති වෙන්නේ එ රබ වෝගාපි සල කළ බැලුවොත්තහම ්‍රබර් කිරි නිෂ්පාදනය ට පසේ බාණ්ඩ නිෂ්පාදනය බාණ්ඩ ප්‍රවාහනය අද මේ වගේ ගොඩත් දේවල්ලෙ හා සම්බන්ධ බැඳිල තිය නති මේ එක තමයි කුෂිකරමාන්තය මූලික හැඳින්වීම ස लोगोंක विधාකා शිकारමික වර්ග තිබුණना ඔළන්ට ු सिලබස්ස के शिकारමික වර්ග සම්බන්ධ විශේෂ හැඳික්නීමක් නැහැ මුත්ඒ මේ වගේ තිना සල්ගවිතන තිෙද බිමී වග ්‍යාරික වත්्य කृषිකර්මාන්තतेය මध्यධර්නය शිකර්මාන්තය මිශ්‍රගවිතැන මහාපරිमाනුදා්‍ය වගාව අපි विිस्කතුදා्य වගාව කියලා සංचाර්ග සत्්‍ය पाලනයත් සත්තරංචපपाලනය ඉට පස ්‍යපාරි කරි පට්ටිपाාලනය මේ වගේ विधාකාරය කशिकारर्මික වර්ගपිට वेඩ කරන්න පුළුවන්. වම තමයි කුෂිකරමාන්තයේ තිහාසේ ගත්පු දීර්ග ඉතිහාසයක් තියෙනවා අපදන ෂ්ා චාර තරම් ඇත ඒකද දෙවන තිනු තිහටත් දනවස්ථා තියනවා මේ පහසුව ජල පහසෝකිනකාරණාව සරු පස පදනම් කරගන තමයි කුෂිකර්මාන්තය වර්ධනය වෙන්නේ ඉඩාමතතුරව කුෂිකර්මාන්තය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙළවිල්ල ලෝක හාරනිෂ්පාදනය ප්‍රධානම ප්‍රපංචේනතම් ප්‍රධානම පත් කुशිकार माන්තය दीर्व කාලයක් දඩेමවාගේ දේවල් යොදාගත්ත ටේවා තින වැදිපැත්ක මඩවෙල कुछशිකර්माන්තය लोක හාරණ ෂ්පාන ක්‍රියාවිය प्र්‍රධාන තැනකටේ मेටි තමයි मූලික වශෙන් कुछुशිकारमाන්තය සම්බන්ධව පැදිලි කරන්න තිෙන කාරण ඒවම මත මපොඩිප කාරන පැදිලි කරती න विශ වන ශතවර්षය වනවිට ලलोකජන සංख්‍ය्याාව सीීग्්ග වර්තනයක් ඇතිුවතර ශේෂෙන් ආසියා අපප්‍රිකාහා ලතින් නමරිකාම් රටලු ජං සංක්‍යාව සේක්ටන් වර්ධනය වීමත් සමඟ ආහාරණි ෂ්පාදන වර්ධන වගේ ප්‍රමාණවත් නොවී කිළමිට මෙතන වැදගත් තිශේකාරණාවක්ති අපි පාඩමට ඇතුලෙන් නිස්සල මෙන්ම මේ මූලික හැඳින්වීම කරගන්නට ඕන අබල මොකද මේ කාරණාවෙන් කැෙකලාි දන්නවා ලෝක කාර්මිකවිප්ලවය පෙහෙබීමමත් සමඟ විවිධ ශේෂ්ඨ වල වර්ධනයක් ඇතිවේ ඒවගේම තමයි සෞඛ්‍යන්ංශය වර්ධනයකුත් ඇතිව වෙන ති මේ සෞඛ්‍යංශය තින වර්ධනයක් සමඟ ලෝකේ විවිධ රටවනැත ලොකෙ සෑම රටකම් පාහයෙන් මුලින්ීමම සංවර්ධිත රටවල පසුකාලීනව සංවර්ධනය වෙමින් පවතින් හා ඕන සංවර්ධිත රටවල සෞඛ්‍යාංශෝලය අම්කිසි ප්‍රබෝධයක් ඇතිබෙන. එකම මරණ අනුපාතය පහළ ගිහිල්ලා ලොකෙ ජන සංකඛ්‍යාව වැඩි වෙන පට ගන්න කොහොමත් සංවර්ධනය විමින් පවතින් හා ඕන සංවර්ධිත රටවලු පත්තනුපාතික කියහළ මට්ටමක පැවීමෙන් ජන සංක්‍යාව සීගෙන් වර්ධනය වෙනවාමක් පෙක්තර අවස්ථාව ජන සංක්‍යා ස්පෝර්ටනයක් කියලත් හඳුන් වගල විද්‍යානත මානුෂ්‍ය ගූගොල විද්‍ය ඇති මෙන්න මේ කාරණාවත් එක්ක ලෝකේ විවිධ ජාති දකින්න පටන්ගත්ත මේ ලෝක ජන සංක්‍යයා වැඩිවීම මේ ලෝක ජන සංක්‍යයා වැඩිවීමත් එක්ක ඇතිවන ගැටලුව තමයි ඔහොමද මේ වැඩි වන ලෝක ජන සංඛ්‍යාව අපි පෝෂණය කරන්නකිෙන කාරණාව මෙන්න මේ පසුබිම තමයි අතිතේ ගොඩ නැගින් පිෂිකර්මාන්තයක් ඇති වෙනවා පස ලක ජන සංඛ්‍යා වර්ධනය වෙනවා සෞඛ්‍ය ශේෂ්්‍රයන් වගේ දේවල් වර්ධනය වෙනවා එ වගේම තමයි ඒ වැඩිමන ජන සංඛ්‍යාව පෝෂණය කිරීම සම්බන්ධව විවිධ මති මතතාන්තර ලෝී ගොඩන ගෙන ති මෙනි මේ දේවල් ටික පාද කරගන්තම අප පමි ්‍රශෂිකර්මාන්තයකන පාඩම අපි පටන්ගන්නේනි අපි මේ පාඩ මේදී මුූලික වශයෙන්ම ප්‍රධානකාරණා කීපයක් සම්බන්ධව කතා ක නවේ තමයි මේ ප්‍රධාන කොටස් තුනක් එකක් තමයි ක කෂිකර්මාන්තයක ැි කතා කරන්න කකොට මුල්ලි මි කතා කරනවා හරිත විප්ලවයකක සම්බන්ධ එතමයි කොෂිකාර්මික තාක්ෂණන තම ක්‍රියාවලී නැත වැඩි වන ජන සංඛ්‍යාව පෝෂණය කිරීමේ ක්‍රියාවලේ පළවෙනි ක්‍රියාදාමේ තමයි අපි හරිත විප්ලවේ කියලා හඳුන් මේ කලකට පෙර ඇතිවික්ෂ දෙයක් වර්තමානය දක්වාම මේකේ ප්‍රතිබල දිවේෙනව සාවර්තමානය තර් විප්ලවේ යම් යම් අගු ක්‍රියාත්මක වෙන ට පස ලෝකයට බිහිව වෙන රිර් විප්පලවෙේ අනතුරුව ජානතාක්ෂණය කියන ක්‍රමවේතිය. ඊට පසේ ලෝකයට බිහි වෙනවා අපි වර්මානය තාකන ප්‍රධන මාටෘිකාවක්තම අන්ද්‍රිය ෂිකර්මාන් ඉන්්‍රීකෂිර්මාන්තය කෙනෙක දීර්ග කාලීනව තිබිච් දෙයක් නමුතර අර්ථවිපලවේ සහ ජානතාක්ෂණය ඇතිවන ගැටුකාරි ත්වයන් හතු කොටට නවතත් අෛන්ද්‍රිය ගොවි තැන කියනෙ එක නව මුහුණුවරකින් අප අතරට පැමිණ මෙෙන්න්න මේ පාඩම මූලික හරි එකයි කෘෂිකර්මාන්තය අප මුලික වශයෙන් හඳුනා ගන්නවා යට පස්සේ ෂිර්මික තාක්ෂණය සම්බන්ධ අපිහ කරන තමුතුරම මේ පාඩමේද අපි තදුරටත් ෘෂිකාර්මික නිෂ්පාදනය නිෂ්පානය ප්‍රසාරණය ආද දේවල් වෙළදාමුව වගේ දේවල් පිළිබඳව සාකච්චරනය ගතමයි මේ පාඩමයග ාගේ දැප ශ්‍රීලංකාක ෂිරමාන්තය පිළිබඳව සාකච්ඡා කරනද මෙතර මාත්‍රකාවත්ති නොවලට පෙනවා ලෝක කෘෂිකර්මාන්තය ගති ලක්ෂණ හා තාක්ෂණය හා නිෂ්පාදනයකෙන මාත්‍රකා මෙතනොඩි පැදිලි කීමතින මෙයා කාරයට ලෝක න සංख්‍යයා වැඩිවීම ප්‍රतिඵලයක්ටස ආහාර අවශ්‍යතාව වැඩූහයින් ලෝක ඉල්ලම සපුලාරීම සඳහා සාම්ප්‍රදායගක ෂිකාර්මි කටයු තුළ වෙනසක් අවශ්‍ය අතර ඒ සඳහා දියුණු ශිල්පිය කරන භාවිතාවන්නට විය ඒ අතතේ ප්‍රධානාශ තුනක් ස්ේ ෂ්කර්මාන්තය වර්ධනය ව දැකලට පැදිලිුණ මේ කාරනම් ලික වශයෙන් ලෝක ජන සං්‍ය සේග්‍ර වැඩිවීමක් සිද්ධ වෙනවා සංවර්ති තරට ත් ැටි වෙනවා සංවර්ධනය මින් පවතින් රටවලත් මේ ලක නංඛ්‍යා වැඩවීම සිද්ධයන වර්තමානයේදී පවා සංවර්ධනය වෙමින් පවත්නා රටවලත් ඌන සංවර්ධිත රටවලත් මේ ජන සංඛ්‍යා වර්ධන වේගයෙන් වේග සිද්වෙනෝ ඒ හේතු කොට ගන සහත් ඒ වටවලතිභික්ත සාම්ප්‍රදායික වගාක්‍රම වලින් වැඩි වන ජන සංඛ්‍යාව පෝෂණය කිරීම ගැටළුවක් පැන නගෙන මේ හේතුවින්තමයි මේ කුෂිකාර්මික තාක්ෂණය හා නිෂ්පාධනය කිරෙහි ේශාධනයක් මෙමගේ සලතේ රනාව පැදිි කලාි බලු මොකක්දයා අ ැ අපි කතාාකරතය මුලිම හරිත පලවේ කියෙන රනාව හත විපලව කියයන එක දවසකින් පටන් අරගෙන සතියක් ඇතුර දිවරවෙලා මාසකින් මේ ප්‍රතිපලත් කරගත්තු ප්‍රියාදාමයක් නෙමේ මේ මුලික වශයෙන් ආරම්භව මුල්ලිගේ හර්ත වික්ල වෙ කියර හැන්නේ වෙත්න පසුකාන තම මේක හර්ත විප්ලව කියලා හඳුන්ුවන්නේ මේක ක්‍රියාදාමය නත්තම් ප්‍රතිඵල එලියට එනකොට අපි බලම මේ හර්ත විප්ලව කියන මොකද කියලා මුලින්ම කියප කාරණාවත් තමයි මේකට පාදක වලම කදේ කරණාව ලෝක ජන සංක්‍යයාාව වැඩි වෙනවා ඒ වැඩි වන ජන සංඛ්‍යා පෝෂණය කරන්න යම්කිසි ක්‍රියාකාරී ක්‍රමවේදයක අවශ්‍යතාවයක් පැනනගෙනව එහම නැතිව නොත්හෙම නාගතයමකද වෙන්නේ ලොකේ විශාල පිරිසක් ආහාර හිගේෙන් පෙළෙනවත් සහ මන්ද පෝෂණයෙන් පිළීමේ අවධානක ලෝකය වැටලතිබිටට නිසා. මේක මුලින්ම කාරණාවන තම් හර්ත විප්ලවය සම්බන්ධ මූලික පරීක්ෂණ द मेक्सको को राज्यधन अमेरिका अमेरिका महादी प पහි තිन ටक වशनට හ मेक्सको को राजජ्य पहालට වන්නට मेक्स को राजජ्य तेवනවි තාමත් जारीदදताාවගහිंगताාවෙන් පි රटक सा जान संංख्या वेගෙන් वर्तන ् රटक टे िरिंग वर्ගයක් संत्මයි में मूලिकं ීक्षණ सिद्धධ करරන්නේ ඒ පර්ේෂණය සිද්ධ කරන්න ඇමරිකම්ජාතික නොමන් බෝලොක්් මහතා විසින් නොමන් බෝලොක් මහතා විසින් ඔහු මෙක්සිකෝවයි තිරිංගවාර්ගයක් සඳහා මේ නවීන ශිල්ප ක්‍රමයක් නැතම් මේ හර්ථ විප්ලව යුගයේදී ශිල්පය කරනයක් මේ භාවිතා කල්ල යි තිරිංගවාර්ග නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරන මෙන්න මෙතරින් තමයි මේ ක්‍රියාදාමය ලෝකේටෙන් මේ මුල්යුගම ලෝකේටම් විවරවෙෙන් නැහැ මේ සඳහා මරිකඇක්සජ ජනපදදේ ොකල් පදනම රොකෙෆෙල් පදමනිවාර මතක තියා ගන්න ඒවගොතම ලෝක ආහාරහා සංවිධානයේ මූලිකත්වයක් ගෙන කටයුතු කරන ඉතාම සර්ලවකිවොත්තෙම මේ නොමන් බෝලොක් මහත්තා විසින් මේ ගෙන ගිය ක්‍රියාදාමයයට ලෝක හාර සංවිධානය සහ ඇමරිකාක්ස ජන පපදේ රොකෙෆල්ල පදනම විසි නවශ්‍ය පහස්සුකම් නැත්තම් මටවශ්‍ය මූලික පදනම සකස්කන් ම මෙන මතියන දනමසී හැට දෙේදී මෙම ව්‍යාපෘතිය නැත්තම මුලි කොටස්ටිවසන් වෙනවා ඒකම එදනමසී හැටතුන වසරදි ලෝක ආරහා කුෂිකාර්මික සංවිධානය ලෝක සැලැස්ම කියන කැරඹීමත් සමග මේ ක්‍රියාවලිය හරත විපලවේ නීම හඳුනමන් වත් කියන එදනමසිී හැට දෙක වසරදි මේ ව්‍යපෘතිය වසන් නවා යගතම දනමසයයේ හැටතුන වසරදි ලෝක ආරහා කුෂිකාර්මික සංවර්ධනය සඳහා වන ලෝක සැලැස්මනම් වැඩ සටහන හරැබීමත් සමඟ මිතුවක්කල් කරගෙනාපු ආහාර් විශ්පාදනය වැඩි කරන්න කරපු දේවල්ටික හරිත විප්ලවේ කියලා ලෝක ප්‍රචලිත වෙන. ඒවගේ මතමයිට පසේ දනම්සිේ අ සූදශගෙන් පශ්ෂ විප්ලවය සම්මධනත ක්‍රියාදාමය සම්බන්ධව ජාත්‍යන්තර ්‍රෂිකාර්මික සබභාවක් පීටන ඒකම මේ සබදෝ ටිතු විශ්ලේෂනය කරන තවදුරටත් මේ ්‍රියාදාමය ලොකර ්‍යාප්ත කරන්න කටයුතු කන්නම් හකෝකතමයි මූලික වශයෙන් හර්ථ විප්ලවය කෙනෙකට සම්බන්ධ අපි හදුුන්නන්න තියෙන අපි නැවතත් මේ කාරණපුෝඩක් මතක් කරගම අපි මුලින්ම පැහැදිලි කළා විෂ්කර්මාන්තය මූලික කාරණනාටික කෘෂිකර්මාන්තය අවශ්‍යතාවය මකක්ද කියෙන කාරණාව ඊට පස්ස ඇ මේ හර්ථ විප්ලවය කෙනකා අශ්‍යවෙන්න කියෙන කාරණාවත් පැහැදිලි කලා ඉට පස්ස විසාකච්ඡා කලා මකද හර්ථ විප්ලවේ කියන්නේෙලා වල්න්ටත්මපොලිපදසසාද දෙන්න ඕන අමකසිේ ශේකාරනාවක් සම්බන්ධව පාඩන්ක් කන්න කොට ැත්තම් මේක මතක තියාගන්න කොටක දිගට කියවගෙන නැහ එහෙම කියවගෙන කියාට පසිස්තමයි අරෝගලන්ට එන්න සධාථනික ගැටලුවන කොච්චර පාඩන් කලත් මත්තගගේහිටින්නෑගෙන කාහනාව න්නන්නේ එක හෙම වෙනවා අනිවාර මකදේතුම අපි ගොඩක් වෙලාවට පුරු දෙලාතින අමකිේ විශෂය කට සක්ගත්තාම එකක දිගකට තෝකර නවකතාවක් වගේ කියවගෙන නවකතාවක් කියහම කියවන්න පුළුව නමුත් මේ වගේ විශේකාරණ බූගල විද්‍යාවගේ විශෂේකාරණා හෙමතගේ ති නැනිසාති අනිවාරය පාඩන් කරනටකක් හෙමි ඒවගේම තමයි යම් කිසි කොටසක් පාඩන් කරලා එක නැවතත් ඉස්සරහට පොඩක්ගේ ලාපහුත්මොකක්ද පාඩන් කලයකෙනන පොඩි ආර්චනයකට එන්නටෝ එකන් දිගන්දිකට මේ කටඩිුත්ත කරන්නේ පයතකොඩට පොඩක් ගත වෙනවා අපි දැන් දැන්නේ මං මේ පාඩක් කොඩස කියල දුන්නවගේ පොඩ්ඩක් ඉස්සරහටගේ ලාපහ ොකද සාකච්චා කළේ මකක්ද පාඩන් කළය කෙන කාරණාව සම්බන්ධව කොඩි ආවර්චනයක් කරගට ඕකැ තන් කරන පාඩම මොකක්ද මේක අනු පිළිවෙල මොකද කෙනෙක සම්බන්ධව ඔළලුවේ දළ සැස්මක් තිබෙනත්තාම් පාඩන්කරමදේ ගොඩක් වෙලාවට මතර හිටි නැදැන් අපි අද සාකච්ඡා කරන්නේ ලෝක කුෂිකර්මාන්්‍ය. එක මුලින්ම තියෙන මූලික හැඳින්වීමක් මම කර. ටනතුරුවම මේ කුෂිකර්ම කීපයක් ලෝක තිෙන වර්ග කීපයක් සම්බන්ධව පෙන්වට පස්සේ ලෝක ජන සංඛ්‍ය වර්ධනය වීමක් සම්බන්ධව කතා කළලා ඉට පස්සේ මොකදද මේ කෘෂිකාර්මික විප්ලවේකට අවශ්‍යතාවයගෙන පොඩටක් සාකච්චා කළ. ඉට පස්සේ ලෝකේ ඇතිවෙච්ච මේ වෙනස් සීමමාලාවන්තු නක් සම්බන්ධව කතා කළ ඇතමයි හරිත විප්ලවේ ජානතාක්ෂණය හා අන්ද්‍රිය පිෂිකර්මාන්තයකයන්නේ මකක්ද කියන කාර්ණවා ඉට පසෙමං ආාවගේ පලවෙනි මාතෘකාවට හරිත විප්ලවී ඉට පසමං ඒක මූලි කාරර්ණාටික් කෙටියෙන් හඳුමා දුන්න ඔන්න කතම අපේ හනු පිළි වෙලා ප ඊට පස්සය මු ඹලන්න හර්ථ විප්ලව්‍යාශිතව කෘෂිකාර්මික තාක්ෂණය අංශ දෙකින් යුක්තව ක්‍රියාත්මක වෙන කියළ මඟයි කියන්න හර්ත විප්ලව්‍යශිතව කෘෂිකාර්මික තාක්ෂණය අංශ දෙකින් යුක්තව ක්‍රියාත්මක වෙනැගෙන හර්ත විප්ලවය අංශ දෙහකින් තමයි ක්‍රියාත්මක වනේ පළවෙනික තමයි නවමාදිලිය වැඩි පලදායි බීජවර්ග නිපදවීමකිෙන කාරණ දෙවැනි කාරනාව තමයි නවීන තාක්ෂණක ශිල්ප ක්‍රම කෘෂිකාරර්මික කටයුත් සඳහා යොදා ගැනම අපි දන්නවා ෝකට කාර්ිකවිප්ලවයක් යෙනවායි කාර්මික විප්ලව ඇතක්ක ලෝකයේ තාක්ෂණික මෙවලම්මල වර්ධනයක් ඇති වැනෙ ප්‍රවාහන ශේෂත්‍රී තරක්ට මේ ක්‍ර කාමික ශේත්‍රය දිකීමම් ශේෂත්‍රයාදී හැම ෂේස්ත්‍රයකම නවීන මෙවලම් බාධිතයට එනම ප්‍රතිඵලයක්තමයි මේ දෙවනිඉලක්ක මෙන්ති නවීන තාක්ෂණ ශිල්ප ක්‍රම කිෂිකර්මාන්ත කටයුතුවලට යොදාගනීම කියෙන කාරනවිතකොට හරිත විප්ලබේ මුලිකාශ දෙයක ක්‍රියාත්ම කර එකත්තමයි නව මාදිලිය වැඩි පලදායි බීජවර්ගනිපදවීම කියෙන කාරණාව අනික තමයි අබීන තාක්ෂණික ශිල්පී කක්‍රම ක්‍රෂිකාර්මි කටු සඳහා යොදාගැනින්ගෙන කාරනාවට පහැදින මේ කාරනාක සාකච්ාකනවට නැතම එක කියවන කොටම මේ කාරණාද අනිවාර කෘෂ්කාර්මික පලදා වැඩිවෙන්නට අවශ්‍ය හැයිට අමතරව තවත්තිකක්තියෙනවා තමයි ෂිකර්මාන්ත සහා දාගන්නා බිම්ප්‍රමාණය වැඩි කර ැනීම නමුත් ඒක කෙටි කාලීනම අපිට කරන්න පුළුවන් දෙයක් නම එකක දීර්ක කාලීනව කරඩ වන දෙයක් ඒකත් හරිතවිප්ලව යුගේ දී අම්මාකාරයකින් යම්යම් ව්‍යාපෘතිහරහා සිද්ධ වනා නමුත් අපි මුලික වසෙන්සා කච්ඡා කරන්න මෙට මේ කාරනා දෙක මොකක්ද නවමාදිලයේ වැඩි පළදායි බීජවර්ගනිපදබීම එක ගොඩක් වෙලා ටිතා කෙටිකාලන ක්‍රියාව වලයක් වුණා ඉට පස්සේ නවීන තාක්ෂණක ශිල්ප ක්‍රම ක්‍රෂිකාර්මී කටදු සඳහා යොදා ගැනීමකින කාරණ අපි බලමුඒ කට දැකොන් සිද් නේ කියලා මොලි අපි ග නවමාදිලිය වැඩි පළදායි බීජර්ග නිපදවීමකින කාරනමයක ොඩක් ඇදගත් මට විශාලපුරය දක්කළ තියනෙතේ නිසයි මකක්ද මේ කාරණාවි වැඩිත්තහම මේ ක්‍රියාවල ආකාර දෙහෙකින් ක්‍රියත්ම කුණ කරගෙන නැවතත්මකක්ද එකත් තමයි මුහුන් කළ බීජ නිෂ්පාධනය අනික තමයි දෙ මුහුන් කළ බීජ නිෂ්පාදන නවවාදිලිය ත අලුත් වැඩි පලදායි බීජ වර්ග නිපදවම මෙතකොට මුකක්ද දිස්සලති බිච් බීජර්ග නව බීජවර්ග වැඩිපුර පලදායි නම් පෙර පැවති බීජ වර්ගවල පලදාවාඩු යිද ඔෝ සාම්ප්‍රදායක ප්‍රබේධවරල පළදාව සාපේක්ෂ වඩුයි එකනනික ගුණත්මක භාවය ෝ පෝෂණ කුණේ සම්බඳධව ගැටලුවක්තෙමේ අර වැඩි බන ජන සංඛා පෝෂණය කිරීමට සසාම්ප්‍රදායක ප්‍රබේධ ප්‍රමාණුවත් වනේ නැති කාරණාවතමයි මෙතනින් ැනිසා නව ප්‍රබේධයක නැත්තන් නව වගා වර්ගවල බීජෝදා අවශ්‍යතාවයක් කා අන්න එකට භාවිතාකරපු තාක්ෂණි ක්‍රමවේදයන් දෙ ගත් තමයි මුහුන් කළ බිජ නිෂ්පාදනය හා දෙමුල් කළ බිජ නිෂ්පාදනය කලා කියන අප මුලිම බල මුහන් කළ ිජ ෂ්පාදනය කියන මකක්ද කියලා එක දෙගෙන මෙම තාක්ෂණික ප්‍රියාවලයේදී සිදුකනුලදදේ එකම විශේෂයටත් වෙනස් ගති ලක්ෂාධන ශාක දෙකක් මුහුන් කිරීමෙන් නව හිතකරනු ලක්ෂණ සහිත ශාක ප්‍රබේදයක් නිපදවීමයිකෙන කාරාමතෙන්ද යොදා ගත්ත එකම වර්ග එකම විශේෂයට වෙනස් ගති ලක්ෂණ ධරන ශාක දෙකක්ස ලදාහරණය කතොත් රටවල් දෙහෙක වැැවුණු නැත්තං එකම රටක ප්‍රදේශ දෙක හරි වගාකරපු වීවර්ග දෙකක් මේ වී වර්ග දෙක ගත්තහම සම්ප්‍රදායක ප්‍රබේද වෙන්න පුළුව එතකොට ඒට වෙනස් වෙනස් වාසිදදායක ගතිලක්ෂති නොදාහර නැතිද දෙක වී වර්ගයක් ිය අසන්නක් බාදන්න පුළුවන් අනිත්තක නියගේට ඔරොත්දන්නට පුළුවන් එතකොට මේ ප්‍රබේදධ දෙක මුහුන් කිරීම තුළින් වැඩිය අසන්නක් ලබිෙන නියගේට ොරොත් ගෙන ප්‍රේධයක් නිෂ්පානය කර ගැනීම ගේ දත්තම එතන මේ අදහස් වෙන්න. ආකාරයෙන් වර්ධනය කර විවර්ග කීපයක් සහ ධනවර්ග කීපයක් මෙතනතින මෙදන පිදන්නව අන්තර්ජාර්තික සහල් පර්ේෂණයතනය පිහිලතින පිළිපීන මැනිලාගනවරේ ත්‍යන්තර සහල් පර්ේෂණ අතනය මගින් නිපදකු අයිR අට කියන වී ප්‍රබේධ ඉට පස්සේ අප්‍රිකානු ප්‍රදේශවට හඳුනාාදුන නෙරි කාස් වර්ගය අයිර්තිස්හය වීවර්ගය ඉට පස්සේට එක කියන ප්‍රබේදය මේ වර්ග අනිවාරිෙන් උදාහරණ ගොු මතක තියා ගන්න ගොඩාක් මේ සඳහා උදාහරම තිය නමුත් මේ සේලු දාහරන මේකට දාල නැහැ හේතුව තමයි අවශ්‍ය දාහරණ කීපයක් පමණයි දාල තියෙන් මේ ප්‍රබේධ නිපදවීම පසුව බීජ වර්ග නිපදබමින් පසුවයෝ වකාකිරීම ආරම්භෝනා බලමනම මෙතන් මෙහෙම සඳහන්න්නවා මේකරෙන් හර්ත විප්ලවයටටත නිපදව නව සහල් ප්‍රබේද ගුණංග රැසකින් යුක්ත විය. එනම් විධ පලිබෝධක වර්ගවලට රුතුදීම කෙටිකලකින් අස්සනු ලැබීම සාම්ප්‍රදායක ප්‍රබේදවලට වඩා වැඩි අස්සන්නක් ලැබීම ඇතැම් ප්‍රදේශවල ජලහින්ගේට රුත්තුවීම දිය. දෙැ අර බලාපොරොත්වෙච්ච යම් යම් ගුණාංග අවශ්‍යතාවයන් අපට මේ බීජවලී ලබාගන්න පුළුවන්ු නමනවාද. ඇමයි විද පලිබෝධග වර්ගවලට රුත්තු දීම ත්්‍යවශකාරණාව කාහර ෂපාදනය වැඩිකිරීම කෙටි කලින් වස්සු බීමි කෙනෙ ඒටත් වඩත් ්‍යවශකාරණාවකද ලෝක ජනසංක්‍යයා වැඩි වෙනකොට අප යදාහරණයක් ගත්තො කන්න දෙකන වගරනය රුද්ධට කන්න තුනක්කත් වග කරන්න ව ෙනමකට ජනසංක්‍යා නත පෝෂණය කරට බැහැ දැ අපට ේකාර ච්චන ද නැත ැන් මේ ප්‍රබේද භාවිතා කළ ජනතතාක්ෂණය ප්‍රබේද භාවිතා කල ලෝකකාරර් නිෂ්පාදනය වැඩි වෙච් නිසා අප යන්කිසේ ආකාරයක ආහාරහිගේින් තොරව ඉන්නවා ඇතැම් ජාති නමුතෝකය ඇැම්රටවල හාරහිගයක් තියෙනවා නමුයගේ සයාකාරයක පිළියමක් මේ වැඩ පිළිවලින් යෙදන ඉ සාම්ප්‍රදාායික ප්‍රබේද වලට වඩා වැඩි අස්සන්නක් පලිවීමකින කාරණ. මෙන මේ ගුණාගොලින් යුක්ත වුණා දැංගොලන් හිතන ඇති මේ හොඳම ක්‍රියාදාමයක්වෙන්න ඇති කරන අප මේ කතා කරන්න එක පැතිකඩක් විතර ගම තමයි අහිතකර පැත්තකුත් හරතවි පලිගැි සාකච්ා කරන් ඉට පස තමයි දෙබනි තාක්ෂණක ක්‍රමවේදය දෙමුහුණන් විජ නිෂ්පාදනය කෙනෙක යැමිත දිගෙන මේ ක්ශිල්පිය ක්‍රමයටදේ ජානමය වශයෙන් එකනෙකට වෙනස් ජාන සහිත විශේෂ දෙකක් අතර පරාගනයසි දුකිරීම නවශාකයක් බෙහි කර ලද මෙම නවසාාකය පෙර ඒ සඳහා යුදාගත් මෞෂාකවල ගුණංග වලින් යුක්ත විය එම් අවෂා කල තිබූ හිත්ත කර ලක්ෂණ නවශාකයට ලැබුණි කෙර දෙමක අදහස පීවර්ගයක්ම වන්නට වශනෑවි වෙනත් දාන්‍ය වර්ග දෙකක් හරි යොදාගෙනන ඒවැ හිතකර ලක්ෂණ වලින් නවප්‍රබේධයක් නිපදවීමෙන කාර්නමතතා තින බජ. හාරිසිය හත්ත එච්කිරවී ප්‍රේදය එහම නිපදවපු බී ප්‍රබේදයක් දෙමු කළ සාර්ථ තිරගවාර්ගයාලස පපනයේ මිටි තිරිගු ්‍රේදයසර නිපදලන්න නොරින් දහය ප්‍රේධය මෙකල ජනප්‍රිය වී කර තිනව එම නව ප්‍රබේදය සුළඟ ටොරොතුදීම විවිත පලිබෝධකයන් ටොරොත්තු දීම මිටි ප්‍රබේදයක් වීමට වැඩි අසනක්ලෙන ප්‍රබේදයක් වීම මෙන්ම අධික වර්ෂාව තොරොත්තු දීම විශේෂ ලක්ෂණයක් ක කිය හඳු වාදිල නමං අයි පැදි කරන්න දෙමුහුන් කළ සාර්ථක තිරවර්ගයක් වන ජපානය නොරින් දහයකින ප්‍රබේදය විධාකාරයේ පරිසක තත්වයන් ොරොත්තු දුන්න නිසායිගේ නිෂ්පාදන ධාර්තාවය වැඩි වුණ. ඔන්න අපි කතා කරපු එක දෙයක් අප අවසන් කළ එතම ප මෙතනි කතා කළ මූලික කාරණනාධික හරිතරිපල එකකත්තමයි නමාදිලියේ වැඩි පළදාयයි बीජवार्ග නිෂ්පාදනය කරने එකක තමයි නවීन තාක්ෂණ के शිල්ප ක්‍රම विषकारම කටය සඳහා दදා ගැනීම किෙන කාරण අපි नेැවත्यමු ඊළඟ විශේකාරणාව देवන එකට තාක්ෂණක ශිල්පය ක්‍රම विषिकारමි කටයු සඳහා යොදා ගැනීම किෙන කාण अभදන්නවා සාම්ප්‍රदायක ක්‍රම එක විශේෂ පැදලි කළමක් කරන්න නෑ සතුන්ගේ ශ්‍රමය යොදා ගැනීම साම්ප්‍රදාयක पොහොර වर्ර්ග භාවිතාකිරීම साම්प्්‍රदायක මවි ශක වල් නාශක වගේ දේව ලස්සනුන් නිඩරීමේ සාම්ප්‍රායියකරම මේවා ගැපි සාම්ප්‍රදායිකම හූ වගාක්‍රම රසක් තිබුණ තාක්ෂණය පැමිණීමට පෙර අෞත් මේ තාක්ෂණක මෙවලන් පැමිණීමත් සමඟ සහ නවීන ප්‍රබේද වගාකිරීමෙන් පසුව අනිවාර්ම තාක්ෂණික මෙවලම්වල අත්‍යවශතාවයක් කාමකද පෙරට වඩ ආස් වන්න වැඩී ඒවගේම තමයි ඒ ප්‍රපේදධ සඳහා භාවිතා කරන්න ඕන මෙවලම් ප්‍රමාණය ඒදවම් ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් නිසා දැ ගත්තොත්තේෙම වී වගාව සඳහාගත්තොත් භූමිය සැකසීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා අපි ගත්තොත් ටක් කුඩ ට්‍රෙක්ටර් වගේ දේවල් උදාගෙන බීජ වැැපවීම සහත්තේ වගේ ක්‍රමේදය නොදාගෙන හිට අමතරව පැල සිටුවීමටුඳහා මෙම වල් පැලනෙලීම පලිබෝධනාශක ක්‍රමිනාශක යෙදීම ගොයිබීම් සඳහා ජල සම්පාධනය අස්සන් ලමාදී කටයු සඳහා නවීනය අන්ත්‍රෝප කරන භාවිත වන්නට බිය දීල්ප කාලයක් මේවා භාවිතා වනේ නැහැ නමුත් හරිත විප්ලවවෙඇත් එක් නවප්‍රබේධ වගාකිරීම තාක්ෂණක විප්ලවයක් ලෝක ඇතිවීමත් සමඟය වගම තමයි මේ විවර්තාර්ථක වගේ දේවල් හරහා මේ වටවල්තුට පැමණීමත් මෙතෙන් ැපට ගණඩ පුලන් නිසා ගොවින්ට සිදධනාම මේවලම් භාවිතා කරන්න අපිගත්තුතමත් ්‍රෙක්ටර් ඉට වඩා පිරිමහ පරිමාණය ට්‍රෙක්ටර් මේ සදා භවිතා කළයියට බසේ බීජ වැැපිරීමේ අන්ත්‍රපවාති වුණ ස පැළ සිටුවීම අන්තත් භාවිතතාාවනා ඇතම අවස්ථාවලේ වගඩක් සාර්ථක ලිත්නය මුල් කාලේ ඊට පස්සේ පලිබෝධනාශක්කට මිනාශකවර් ගනිවාරයෙන් මේ නව ප්‍රේදවලට භාවිතා කරන්න සිද්ධ වුණ ඒ ස්සිනයන්ත්‍ර වගේදවල් භාවිතා කරන්න සිද්ධ වුණ නව ප්‍රබේද සඳහා වැඩිපුර ජලයා අවශ්‍යවිත්ත නිසා අනිමාරෙන් ජල සම්පාදන කටියුතු පෙරට වඩා පුළුල් ආකාරයෙන් කළමනා කාරිත්තය ක kindින්දුුතුර කරන්න සිද්ද වන තැම අවස්ථාවන නීගවස්ථාව වගේ ජලය පොම්ප කිරීමටත් දනම මේටික තම ගොක් වෙලාට අපි අන්තසූටට සබන්ධව කටයුතු කළේට අමතරව මේ අන්ත සූට්‍ර හා බැඳු තවත් සේවාවන් අමතරපුොටස් සැපැීම ඒ වෙළදාම වගේ දේවල් වෙනමාංශයක් වශයෙන් මේ කාලේ වර්ධනය වුණා අපිට පසේ ගත්තුත් එහෙම එකක තමයි මෙතන පැහැදිලි වෙන්නේ එක තවත් පතිකඩක් අපි ගත්තුොත් එහෙම මේ පලි බෝධනාශක ක්‍රමිනාශක පොහර වර්ග නිෂ්පාදනය හා වෙරදාාම ජත්‍රප කරනවෙලළඳමගේ ද මේ ශේෂත්‍රය ගත්තාම ගෂිකර්මාතයක්ත් එකක බැදිත්ව හැමදින්ම රජුහා වක්කරැකයා පෙරට වඩා විශාල ප්‍රමාණයක් ජනයවෙන්න ගත්තා. අසාම්ප්‍රදායක ප්‍රබේද වලට වගාකන්න කාලේ වගේ රැකයා අවස්ථාාවිියුණනිේ අඩුවෙන්. නත් හර්ත විප්ලවයගීමේ නව යුදෝම් මෙවලම් वि රැකයා प्र්‍රමාණය රැකයා न्यक्තිියය වැඩිවෙන්න ගත්තතා බොහෝ රටවල රැකයා य्यක්්තියට නැතා රැකයා නොමැතිකා මට මේක තර විදිට ධනාත්මක ප්‍රतिඵලයක්න්න ගත්තා අපි කතා කළේ හර්ත විපලවේ තාවිදිට හොඳ පැත්තක් ඒවගේම තමයි හර්ත විප්ලය මගින් හිත කරම අහිතක කර පतिඵල අ්‍ය තින බල මේක හිතකර සහ අහිත කරපतिඵල මනවාද කිය දින හාර නිෂ්පාදනය වර්ධනය වීම හාර සුරශිත්තාවයක් ඇති වීමරි පන සමාජාර්ථික දේශපාන බල පෑම ඇතිවීම පරිසරි බල පැෑමැති බරන්න හර්ථ විප ල ඇත කළු මාටු ගුඩක් ෙන නිශ්පානය වර්ධනවීම සුරශිත්ාව ඇතිවීම සමාජර්ථික දේශපාල බලපෑම ඇතිවීම පරිසරික පල පැන්ිතුර මේ ම්ප්‍රදාායික ප්‍රබේධ වගකරප යුද්ගවල මේ වගේ දේවල් තිබුණ නැහ හරිभි බලම ආහාර නිෂ්පාදනය වැඩවීම හා ආහාර සුරක්ෂිත්තාවයකෙන කාරණහ. ආසිාව අප්‍රිකා ලති මරිකාවගේ බොහෝ රටවල ග සංවර්ධනය වෙමින් පවත්නා රටවල ආහානිිෂ්පාදනයේ හර්ථ විප්ලමින් පසුව වැඩිවීම සිද්දුව. ොඩක්ටවල් ආහා ආණයනය කළ ව වර්ග දාන්නේ්‍ය වර්ග ආනෑනය කළ රට ආහාර අපනෑනය කල විදේශවිනිමි උපෙන් රටවල් බවට පත්තුමා. මත ම ල සම්පති පරි ප්‍රයෝජ ලබගනීමට හැව ක් ලාවට ල ලමනා කරන එකක යක්ප ල පරිින් ප්‍රයෝජ ලාග ක හැකිවුණු. ඉට පස්ස ලළඳදාම ප්‍රවාහණයේ ගබඩා කිරිමාදී ශේෂ්්‍ර වල නවරැකයා වක්කරැකයා යුරැක්කිය විශල ප්‍රමාණයක් ඇතිවුණ. ගවවින්ගේ ආදාෑ ට්ටම ියන මට්ටම් පෙට වඩා දිුණුේ තමයි එක්තරා විදිර ධනාත්මක නැත්තා හොඳ ප්‍රතිපල අපි බලමු සමාජාර්ථක දේශපාල බලපෑ. ප්‍රිකාරම ේදම් හෙවත් පහොක් ුෂුරසානය න්ත්‍රෂෝට්ට ලදීගෙනීම සඳආධක මිඩ වැැකිරීම සිද්ුවන් ඒ හේතුකොට දුප්පත් ගොවී නයදන අතනලින් න ලබාගැනීමට සිදුවීමත් ඒවා නැවත නොගවීම හේතුවෙන් නයි ගතතියන්බට පත්ති මැම අස්ථල අවිදිිමත් අංශවල නයගට සිදනවද ගොවිීට රාජ බැකුරින් නැලබද නෑ ොඩක් අවස්ථ නිස ොඩක් කලට අවිදිමත් අංශලින් නයිලබැගනීම නොවු නය ගැති භාවට පත්වනා හෝ දදු ගොීන් මෙම නයගති බාවේ හේතුකොටගෙන සිය වගබිම් අයවීමට ලකුණ යතමයි දනවත් ගොවින් යටතේ වැටුපට සේවේ කරන්න සිදන බෝහුට මන්ගඩ කරන විකුල්ල පවා නිසා ගොඩක්වෙෙලාට මේ හර්ථවිපලවයත්ත ඇතැම් ගොවීන් ඉතා දුගී තත්ත්වයට පත්වීමක් සිද්ධඕන. ඒවගේම තමයි සමාජයත්තුල ගොඩක්වෙලාට ඇති නැති පරත්තරය දනවත්තු සහ නවත් නැති පුද්ගලයින් බිහිවඩ මේකට ඒතුවාක් කුණයගතමයි ආර්ථික විශෂමතාවයන් ආර්ථික විශෂමතාවයන් කියල කිය කියන්නේ අරිස්සල්ල පැහදලි කලා වගේම විවිද්ධ ආදායම් මට්ම්මල පුදගලය බහිවෙන්ඩ පටගත්ත සාම්පදායක ගොවිතනති බච්චයි වීට වඩාපෝරමයක් වෙන ස්වාම්පෝෂිතයි සමාජය ලොකු දුරස්ථභාවයක් කෙමනත්තම් මේ ආද මිශමතාවයක් තිබුණන්නෑ බොහම සරල සමාජක්‍රමයක්ත්තම ඒකාලි පැවතන සරල සමාජය මේ කත් එක් නැතම් මේ හර්ත විපලවැත්තක්ක බිඳ වැටීම සිද්ධ වෙනවා එමෙන්ම අපිා හිර්ත කර ප්‍රතිඵල කීපයක් කතා කළොත්තේම ආර නිෂ්පාද ඉහළයමත් සම බොහෝ ප්‍රදේශල ආහාර හිගි අඩුවතර ලාභදායි ලෙස අඩුපාඩුවකින් තොර ආහාර වර්ග ලබා ගැනීමට හැකිවී එක එ තර විදිර නාපක දෙයක් රටල මන්ත පෝෂණයාදී තත්ව නඩුව ජනතාවගේ පෝෂණ මට්ටම ඉහලයාම කියෙන කාරණාව. දෙ පස්සේප හර් විපල ආශි පාසක ල ෑ න්න බි සල සසාකච්ක හර්ත විප්‍ර ත්තක් ප ශා වශය ්‍ර ශක වල්න්නාසකහ රසායනික පහර භාවිතා කලා ඒවත් එක්කමකද සිද්ධ ුණන වගාබිම්මල හිටපු හිත්තකර සත්තු වර්ග විනාශවෙලාගේ ඒවක්මතමයි වගබින් මාශිතව ගොඩක් කලාට අතීතේ පලාවාර්ගයන ප්‍රධාන වගාාවට අමතරෝ තවත් දේවල් ගොඩාරය දැී වගවාශ්ද පලාවර්ග ගොඩාක් වර්ධනය වනා ගිය දවල මේ බිම්ම ගොඩක්ලාර මේ නවීන දවල් භාවිතා කිරත් එක්ක සත්ව වර්ග වන්දවෙලා ගියා ඉට පස්සේ පලාවර්ග වගේ දේවල් ගෝයි බිම්ල නඇතතා ශේෂ්ටවල ඇත්ෙන්න ගත්ත ඒම තමයි ජලය ඇත මේ රසානික ද්‍රව එකතුවීමත් සංග ජලය දූෂණ වෙන පටන් ගත්තා ඒවත්වා ජලය ශුපෝසිත භාවය වැඩි වෙන පටන් ගත්තා එක ලද ජීවින්ට බලපෑව ල ජීවිී විනාශවෙන්න පටන් ගත්ත.ඒව තමයි නිකමිනාශක වලනාශක වගේ දේවල් දිීරණනාශක පලිබදනාශක භාවිතා කිරීමේදී නිසි වත් පිළිවෙත් අනුගමනය නොකරීමන්සා ගොවන්ට මෙන්ම ජීවිතහානි සිද්ධය වන පටන් ගත්ත. එව තමයි වල්නාශක ක්‍රමිනාශක වගේ දවල් අලවි කරන්නේ බෞජාතික සමානම් සාමාන්‍ය කර්මාත ශලා දේශී කර්මාත ශලාාවලමය නිපදේවවෙන්න හ නිසා ගොඩක්කිලාවට බෝජාතික සමාගම්මල නැතුවීමක් නැත්තම් බහෝජාතික සමාගම් හරහා මේවා මිලදීගැනීම හහිත්තුක කොටගෙන අන්ගසි ආකාරණයක බහෝජාතික සමාගම් සමාජය ආවරණය කරගැනීම නත්තන් ඒවයි ගොදුර බවට පත්වීමක් සමාජයේ සිෙදන අදත් මේ ගැටිකුව බොහෝ සංවර්ධනය වෙමින් පවත්නා රටවල ති අයගෝන් තමයි වගගේ විිමමාශිව ජීවත්වන ගොවීන්ට හා යාශ්ත පුද්ගලින්න්ට අක්ෂිරෝග චර්මරෝග උගලයාබාද ආමාශරෝග ආදීදව ලැතිීමම පටන් ගත් අපිදන්නව වකුව රෝග වශ තිවෙලාතින ලංකාවෙ උතුරු මැද පලාතේ මේ කුෂ්කර්මාන්තය හා බැඳනු ්‍රීන්ට විශාල වශයෙන් ව වඩු ආබාද ඇතිවෙලා තිමම පැදිරි කले மூලික වශෙන් ගලට හර්ත ලපලවේ සම්න් ටිකක්මමට පැහැදිරි කළ අපි ඊට පස්ස ඊළங்க පාඩමදිී ජනතාක්ෂණය ස ඉන්ද්‍රී ිෂිකරමාන්තය පිළිමඳ සාකච්ச்சා කරමු